විශේෂයෙන් මේ වීඩියෝ එක කරන්න හේතු වුනේ 2021 ඒ කියන්නේ මේ එන උසස්කල විභාගයට සයින විද්‍යා පර්ශවත්වයට මුහුණ දෙන්න ළමයිට යම් උපකාරයක් කරන්න පොඩි වැඩසටහන ක්‍රියාත්මක කරනවා විශේෂයෙන් දැන් මේ උසස්කල ප්‍රතිඵල පැමිණීමත් සමග මේ මාස 5ක් ඇතුළත මාස 4 5ක් වගේ කාලය ඇතුළත දරුවන්ට සිද්ධ වෙලා තියෙනවා දෙවෙනි වරසත් තෙවෙනි වර විභාගයට මුහුණ දෙන දරුවන්ට විභාගයට සූදානම් වෙන්න මොකද බොහොමයක් දරුවෝ අපි දන්න තරමින් මේ ප්‍රතිඵල ආවට පස්සම වැඩ කරන්න පටන් ගත්තේ. ඒ වගේම පළමු වර විභාගයට ලියන දරුවොත් මේ ප්‍රතිඵල පැමිණීම සමග නැවත ඇතිවන උද්‍යෝගයක් එක්ක විශේෂයෙන් නැවත වඩා වැඩි උද්‍යෝගයකින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන සූදානම් වෙනවා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් දකින දේ. ඉතින් දැන් මේ පවතින තත්ත්වය ගත්තහම මම දන්න ඉතිහාසය තුළ උසස් පෙළ විභාගයට යන්න ඉන්න දරුවෙක් ඒ වඩාත් අසීරුම නැත්තම් වැඩිම අපහසුතාවයන්ගෙන් යුක්තව උසස් පෙළට මුහුණ දෙන අවුරුද්ද බවට මේකපත් වෙලා තියෙනවා. අපිට 2020 ළමයි තමා මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක වැඩිම බැටකන දරුවෝ කියලා. නමුත් ඒක 2021 දරුවන්ට ඒරණමත් වුණා. 2022 දරුවන්ටත් මේ යන විදිහට ඒරණමම අද වෙයි. කොවිඩ් වලින් වැඩිම බැටකන දරුවෝ බවට පත් වෙන 2021 22 දරුවෝ බවට තමයි දැන් මේ තියෙන තත්ත්වෙත් එක පේන්නේ. ඉතින් මේකනම් දරුවෙක් උසස් පෙළට යන්න ඉන්න දරුවෙක් මුණ දෙන අසීරුම අවස්ථාව. මේ අවුරුද්දේ දරුවෝ නම් අසීරුම අවස්ථාවකට පත් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි දරුවෙක්ට උදව්වක් ඕනම අවස්ථාව. නේද? ඒ නිසා අපි නැත්නම් මම තීරණය කරා මට මොකක්ද මේ වෙලේ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව මට මෙන්න මෙහෙම උදව්වක් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. රසායන විද්‍යාව විෂය පැත්තේ. මම තීරණය කරා මුළු විෂය නිර්දේශයේම දරුවන්ට නොමිලේ උගන්වන්න නැත්නම් නොමිලේ ඉගෙන ගන්න මඟ පෙන්වන්න. ඇත්තටම කියනවා. ඒතර මේක කරන්නේ මුදල් ලබා ගැනීමකින් තොරව මෙන්න මේ කියන විදිහට. දැන් මෙහෙමයි. මෙතන තියෙනවා දැන් මම මගේ කණ්ඩායම් පන්තිවල උගන්වපු වීඩියෝස් ටික මම YouTube එකේ දාලා ප්‍රයිවට් දාලා තියෙන එක හැමෝටම බලන්න බෑ. මගේ පන්තිවල සහභාගී වෙච්ච දරුවන්ට බලන්න. විශේෂයෙන් ශක්ති විද්‍යාව, පදාර්ථේ වායු අවස්ථාව, අකාබනික රසායනය, කාබනික රසායනය, චාලක රසායනය, විද්‍යුත් රසායනය, සමතුලිතතාවය, රසායනික සමතුලිතතාවය, අයනික සමතුලිතතාවය. අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා කලාප සමතුලිතතාව සම්මන්ත්‍රණයක්. ඒ වගේම ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති මම ලබන සතියේ මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන දවසත් එක්ක කොහොම වෙයිද දන්නේ නැහැ. 16 17 වගේ දවස්වල මම දාලා තියෙනවා නොමිලේ S ගුණුව සම්මන්ත්‍රණය. ඉතින් මේ වගේ වැඩ ටිකකුත් වෙන අතර මගේ අර වීඩියෝ ටිකක් අර මම කියපු පාඩම් වල වීඩියෝ ටිකක් සම්පූර්ණ 100%ක් විෂය නිර්දේශය ඉගැන්වීම වීඩියෝ ලෙස YouTube වල තියෙනවා. ඉතින් මම තීරණය කරා මේ වීඩියෝස් ටික සියලු දරුවන්ට නොමිලේ බලන්න දෙන්න. හැබැයි එතනදී මම යම් වැඩපිළිවෙලක් යටතේ යම් ක්‍රමවේදයක් ඔස්සේ තමයි ඔයගලන්ට එක බලන්න දෙන්නේ. දම ඉස්සල්ලාම වායු පාඩමේ වීඩියෝස් ටික පබ්ලික් දාලා ඔයගොල්ලන්ට බලන්න දෙනවා. මම ඒක දිගටම එහෙම තියන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට ටාගට් එකක් දෙන්න ඕන. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ වැඩේ කරන්නේ නැහැ. මම කෙටියෙන් හඳුන්වන්නේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒතර මම වායු පාඩම ලබන සතියේ මම දිනයක් කියනවා මෙන්න මේ දවසේ සිට සතියක කාලයක් ඇතුළත මම YouTube එකේ පබ්ලික් දාලා තිනවා ඔයගොල්ලෝ බලන්න. හැබැයි දැන් ඒක ඩවුන්ලෝඩ් කරලා තියාගෙන පස්සේ බලන්නම් වගේ වැඩක් කරොත් ඒක තේරුමක් නැහැ. මොකද අර කාලයක් දෙන්නේ ඔයාලට ඒ උද්‍යෝගය ඇති කළා උනන්දු ඇති කළා ඒ කාලය තුල කොහොම හරි මේ සිද්ධාන්ත ටික ආවරණය කරගන්න ඒකයි ඒ කාලය දෙන්නේ. එතකොට ඒ විදිහට මම සතියක් දුන්නට පස්සේ ඒ සතිය අවසානයේ ඔයාලට මම ඉඩ දෙනවා සම්පූර්ණ සිද්ධාන්ත ටික ආවරණය කරන්න. ඊට පස්සේ මම සජීවි පන්තියක් පවත්වනවා නොමිලේ ඒ පාඩමෙන් අභ්‍යාස සාකච්ඡාවක්. දැන් අපි හිතමු මේ සෞන්දය ඉඳලා ඊළඟ සෞන්දය වෙනකන් ඔයාලට කාලය දෙනවා වායු පාඩමේ වීඩියෝස් ටික බලන්න. ඊට පස්සේ මම ඊට අඟහරුවාද බදාද හෝ සතියේ වෙනත් දවසක දවසක් හෝ දෙකක් අරගෙන YouTube live එකක් හරි Facebook live එකක් හරි Zoom meet Zoom හරහා හරි ඔයගොල්ලන්ට මම නොමිලේ ඒ පාඩමේ ප්‍රශ්න සාකච්ඡාවක් කරනවා. එතකොට ඒක හරි සාර්ථකයි. මොකද ඒක කරන්න පුළුවන් දරුවන්ට. එතකොට YouTube එක හරහා ඔයගොල්ලන්ට ඒ සිද්ධාන්ත ටික ආවරණය කරගන්න පුළුවන් ඉදහසේ. ඊට පස්සේ ඒ පාඩමේම අභ්‍යාස කරලා ඒ පාඩම ඔයගොල්ලන්ට අවසන් කරන්න පුළුවන්. දැයි විදිහට ඉස්ලාම් වායු පාඩම දාන්න ඊළඟට ශක්ති විද්‍යාව කාබනික රසායනය මම වැඩි කාලයක් දෙනවා මාසයක් විතර. ඊට පස්සේ චාලක රසායනය ඒ වගේ පාඩම් එකින් එක දානවා. දාලා ඒ සතියක් විතර දෙන කාලය ඉවරුනාට පස්සේ ඒ පාඩම අයින් කරනවා. ඊට පස්සේ ඒ පාඩමේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. දෙතර ඔයගොල්ලෝ කල්පනා කරයි මේකට සම්බන්ධ වුණොත් මුළු විෂය නිර්දේශයම ආවරණය කරගන්න පුළුවන්ද? ඔව්. වගකීමෙන් කියනවා. මුළු විෂය නිර්දේශයම ආවරණය කරගන්න පුළුවන්. සම්පූර්ණ නොමිලේ. ඒ වගේම හැම පාඩමකට අදාළ
ඒ රිවිෂන් එකක් නැත්නම් ප්‍රශ්න සාකච්ඡාවක් ලයිව් ක්ලාස් එකක් විදිහටත් කරනවා. ඒක සමහර දවසක් වෙන්න පුළුවන් දවස් දෙකක් වෙන්න පුළුවන්. මුළු විෂය නිර්දේශයම ආවරණය කර ගන්න පුළුවන්. ඔන්න පන්ති වලට සහභාගී වෙන්න නොහැකි පන්ති හම්බෙච්ච නැති මුදල් ප්‍රශ්න දින දරුවන්ට පුළුවන් මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න. එතකොට මේ වැඩසටහනත් එක්ක එකතු වෙන දරුවෝ අනිවාර්යයෙන්ම මේ යට දාලා ඇති ලින්ක් එකක් Telegram group එක free chemistry class කියලා අන්නේ Telegram group එකට එකතු වෙන්න ඕන join වෙන්න ඕන. ඒකේ තමයි සියලු විස්තරමම දාන්නේ මේ විදිහට videos වලනොත් ඔයගොල්ලන්ට දැනුවත් කරනවා. විශේෂයෙන් අර යට තියෙන මගේ Facebook page එක link එක Facebook page එකත් එක්ක ඉන්න මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේ හරහා දැනුවත් කිරීම කරනවා. ඊට අමතරව සියලු දරුවෝ Telegram group එකට එකතු වෙන්න ඒ Telegram group එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය තොරතුරු කවද්ද වීඩියෝ එක දාන්නේ කවද්ද වීඩියෝ එක අයින් කරන්නේ ඒ videos වලට අදාළ ඒ පාඩමට අදාළ ප්‍රශ්න සාකච්ඡා කවද්ද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට දැනුවත් කරනවා මේ YouTube එක හරහා දැනුවත් කරනවට අමතරව Facebook එක හරහා දැනුවත් කරනවා අමතරව. එතකොට ඒ සියලු දරුවෝ ඒ Telegram group එකේ ඉන්නවා. ඒක පැහැදිලිද? එතකොට ඉස්සලාම එහෙනම් අපි පදාර්ථයේ වායු අවස්ථාව මේ විදිහට කරලා අපි මේ ප්‍රශ්න සාකච්ඡාව කරමු. ඒ අතර මම දැනුවත් කරන්නම් ඊළඟට මොන පාඩමද ඔයගොල්ලන්ට YouTube එකේ දාන්නේ මොන පාඩමේ ප්‍රශ්න සාකච්ඡාවද අපි ඊළඟට ෆ්‍රී ලයිව් ක්ලාස් එකක් විදිහට කරන්න කියලා. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕන කාරණයක් තියෙනවා. මේ ඔයගොල්ලන්ට YouTube හරහා ලබා දෙන videos මේ YouTube එකට දාන්න කියලා record කරපුවා නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒක මට නැත්තම් කියන්න අමතක වෙනවා විශේෂයෙන්. දැන් මම දැක්කා එක සැරයක් දෙසරයක් මේ videos public දාපුවාම ළමයි comment කරලා තිබ්බා සර් video එක හොඳයි නමුත් කෙටි කරලා දෙන්න නෑ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. මේ ඔක්කොම මගේ class එකේ ළමයිට නැවත බලන්න මම දාපුවා. දැන් කාබනික රසායනය ගත්තාම කාබනික රසායන videos වලින් මුල් ටික මම කිසිම edit එකක් කරලා නෑ. එතකොට ළමයිට අභ්‍යාසය දීලා ඒ අභ්‍යාසයේ පිළිතුර ලියනකම් විනාඩි 5ක් 10ක ප්ලේ වෙනවා වීඩියෝ එක. මුකුත් නැහැ. ඒතර ඒක ඔයාලට skip කරලා බලන්න පුළුවන් නැත්නම් ඔයාලත් කරන්න ඕන ඒ වෙලාව තුල අභ්‍යාසය නිරත වෙන්න. ඒතර වීඩියෝ එකක් ඇත්තටම edit කරලා කෙටි කරපුවාම වෙන්නේ වීඩියෝ එක නවත්තලා ඔයගොල්ලන්ට වැඩ කරන්න වෙන එක. දැන් අභ්‍යාසයක් දුන්නාට පස්සේ මම එතන ඒ කොටස අයින් කරලා තිබ්බොත් ඔයාලට සිද්ධ වෙනවා වීඩියෝ එක නවත්තලා අභ්‍යාසය කරලා ප්ලේ කරන්න. දැන් වීඩියෝ එක edit කරලා නැත්නම් ඔයගොල්ලන්ට තියෙන එක ප්ලේ වෙන්න දීලා data වල ප්‍රශ්නයක් නැත්නම් හරි ඔයගොල්ලන්ට ප්ලේ වෙන්න දීලා ඔයගොල්ලෝ තර සාමාන්‍ය ක්ලාස් එකේ ළමයි වැඩ කරපු විදිහට වැඩ කරගෙන යන්න. ඒ නිසා කවුරුත් අර සාමාන්‍ය YouTube එකකට දාන edit කරපු YouTube දාන්නම සකස් කරපු එහෙම වීඩියෝ නෙමෙයි මේවා. එකක්වත් එහෙම නෙමෙයි. ඔක්කොම තියෙන පන්ති උගන්වපුවා. සතා ඊට අමතරව දැන් edit කරපු නැති videos වල මතක තියාගන්න ළමයිට බයි නෙවුවත් ඇති, මං සාමාන්‍ය ළමයිට කතා කරනෙවත් ඇති, පණිවිඩ දෙනෙවත් ඇති. ඉතින් මම මේ නොමිලේ සපයන මේකෙදි ඔකොල්ලෝ ඒ දේවල් අවබෝධයෙන් දැනගෙන වීඩියෝස් ටික බලන්න පටන් ගන්න. පස්සේ මට මේ කියන්න එන්න එපා. අරක නෑ මේක කරන්න කියලා. මොකද මම වීඩියෝස් රෙකෝඩ් කරලා ඉවරයි. සජීවී පන්තියේ උගන්වන්නේ ඒවා හැමමම එඩිට් කරපු නැතිව දාලා තිබ්බොත් ඒ තියෙන ඒවත් එක තමයි ඔයාලට බලන්න වෙන්නේ. ඉතින් ඒතකොට ඒ අපහසුතාවයක් ඇති වුණොත් ඔකොල්ලෝ ඒක පොඩ්ඩක් ස්කිප් කරලා බලාගෙන යන්න වෙනවා. ඒ වගේම ඒක Zoom meeting එකක් හරහා කරන ක්ලාස් එකක්. ඒතර මම අර ඒ ක්ලාස් එකේදී ප්‍රොෆෙෂනල් කැමරා එකක් හෝ හොඳ කැමරා එකක් භාවිතා කරලා රෙකෝඩ් කරනවා නෙමෙයි. මොකද සිග්නල් ස්ට්‍රෙන්ත් එකත් එක්ක සමහර ලාට වීඩියෝ ක්වලිටි අඩු වෙලා තියෙනවා. ඔයාලට මේ ඇහෙන ශබ්දයේ විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් ඒවා කිසිම සංස්කරණය කිරීමක් කරලා හෝ මේ YouTube දාන්න කියලා හිතාන කරපු නැතිව නිසා ඒ වගේ දුෂ්කරතා ටිකකට මුහුණ දෙන්න වෙයි. පොඩි දුෂ්කරතා ටිකක්. ඉතින් ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බලන්නකෝ. වායු පාඩමේ ටික බලන්න. ඒස වලට තේරෙයි මොකක්ද මේ වීඩියෝස් වල தත්ත්වය. ඔයගොල්ලන්ට බලන්න සුදුසුයිද නැද්ද බලන්න පුළුවන් මට්ටමේ තියෙනවද මට්ටමේ කියලා කියන්නේ බලන්න හිතෙනවද ඒක තීරණය කරලා මේ වැඩේ කරන්න. ඒ වගේම මේක සම්පූර්ණ ඉගැන්වීමක්. මේ ඔක්කොම තියරි ක්ලාස් වල ඉගැන්වීම. සර් 100ට 100ක සිද්ධාන්ත ඉගැන්වීමක් තියෙන්නේ. ඉතා ගැඹුරින් පැහැදිලි කරනවා. සියුම් තැන් පවා ස්පර්ශ කරමින් නැත්තම් සියුම් තැන් වලට ගිහිල්ලා එවුව පැහැදිලි කරමින් කරන ඉගැන්වීමක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉගැන්වීම දීර්ඝ ලෙස යනවා. ඒ නිසා 100ට 100ක් සිද්ධාන්ත ආවරණය කරනවා. ඒ නිසා රිවිෂන් ක්ලාස් එක උගන්වනවා වගේ හෝ ෂෝට් නෝට් එකක් කරනවා වගේ ඉගැන්වීමක් නෙමෙයි තියෙන්නේ. ඒකක් කියනවා. ඉතින් මේ සියල්ල ගැන අවබෝධයෙන් මේ වැඩේට බහින්න. හැබැයි ඔයගොල්ලන්ට හරි ප්ලෑන් එකක් දාගත්තොත්, හරි ප්ලෑන් එකක් ගහගත්තොත්, හරි ප්ලෑන් එකකට වැඩ කරොත් ඔයගොල්ලන්ට නොමිලේම මේ වැඩේ නිදහසේ කරන්න පුළුවන්. ඔබට කැමති වෙලාවක බලන්න පුළුවන්. දවසේ කැමති වෙලාවක බලන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන හොඳම දේ. අර මානසික ආතතියක් නැහැ. මේ වෙලාවටම සහභාගී වෙන්න පුළුවන්. මේ වෙලේ බැලුවේ නැත්නම් ඔයගොල්ලන්ට බලා ගන්න විදිහක් නැහැ. ක්ලාස් ෆීස් දෙන්න විදිහක් නැහැ. මේ ප්‍රශ්න නැතුව ඔයගොල්ලන් නිදහසේ මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරියට සෙට් වුණොත් මම වගකීමෙන් කියනවා මුළු විෂය නිර්දේශයෙන් මම මේ විදිහට මේ මාස පහ ඇතුළත දෙනවා ඔයගොල්ලන්ට. මේ මාස පහ ඇතුළත ඔයගොල්ලන්ට දෙනවා. ඊට අමතරව මේ යට තියෙන තවත් Telegram group එක link එකක් chemistry ගැටලු විසඳ ගන්න කියලා. ඉතින් මේක තමයි මම හිතන්නේ ලංකාවේ තියෙන දැනට
ඔකලන ගුරුවරයගෙන් කෙලින්ම ඒ කියන්නේ රසායන විද්‍යාව සඳහා ඉහළම සුසුකම් සහිත ගුරුවරයෙක්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගත්ත ගුරුවරයෙක්ගෙන් රසායන විද්‍යාවේ ප්‍රශ්න අහන්න තියෙන Telegram group එක. ඒ නිසා ඒ වාටේ පාඩම් කරද්දී තියෙන ප්‍රශ්න දැන් මේ වෙලේ අහන්න කෙනෙක් නැත්නම් ගුරුවරු නැත්නම් ඔකලන්ට පොතක් බලලා හොයාගන්න වෙලාව කාලය නැත්නම් ඔකල Telegram group එකට එන්න අහන ප්‍රශ්න වලින් 90%කට විතර මම පිළිතුරු දෙනවා. අයි 10% සමහරවිට මම කාර්යබහුල වෙලාවක ප්‍රශ්න අහුවොත් උත්තර දෙන්න වෙන්නේ නැහැ. නමුත් ඒ උත්තර වලට වෙනත් ළමයි හරි උත්තර දෙනවා. එහෙම උත්තර දුනොත් මම ඒක කන්ෆර්ම් කරනවා ඒක හරි උත්තරයක්ද වැරදි උත්තරයක්ද කියලා. බොහෝ විට මම උත්තර දෙනවා. එසයි group එක මාර ප්‍රොජෙක්ට් දැන් Telegram group ඕන තරම් තියෙනවා. නමුත් ඒ වගේ ප්‍රතිඵලයක් නැහැ. කාර්යක්ෂමතාවය අඩුයි. නමුත් ඔයගලන්ට ඔයගල දැන ඇති ගොඩාක් කාරණා ඉගෙන ගන්න පුළුවන් Telegram group එකක් තමයි ඒක. ඒකට ඇතුළු වෙන්න. ඊළඟට මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකොට ඔයගලන්ට ප්‍රමාණවත් කාලයක් තියෙනවා නම් S-ගුණුව සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න WhatsApp group එක තියෙනවා. Fast Inorganic class කියලා දාලා. අනේ WhatsApp group එකට ඇතුළු වෙන්න. ඒ හරහා ඔයගලන්ට පුළුවන් අපි මේ ඉදිරියේදී පවත්වන S-ගුණුව සම්මන්ත්‍රණයට සහභාගී වෙලා එතනින් ඉනෝගනික් ටික ආවරණය කරගෙන යන්න. මොකද ඊට පස්සේ S ගුණුව, P ගුණුව, D ගුණුව, විශ්ලේෂණ රසායන විද්‍යාව ඒ ටික මම ආවරණය කරනවා ඒ හරහා. නමුත් ඒ ක්ලාස් වල සහභාගී වෙන්න බැරුණත් ඒ වීඩියෝස් ටිකත් ඔයගොල්ලන්ට මම බලන්න දෙනවා අර විදිහටම. ඒතර මේක තමයි කෙටියෙන් පැහැදිලි කිරීම. දැන් මොනවා හරි විස්තර ඕන නම් ඔයගොල්ලන්ට අපේ ඔය Telegram group හරහා හරි Facebook පිටුව හරහා හරි මගේ WhatsApp හරහා මට message එකක් දාලා හරි මේ විස්තර ටික දැනගන්න පුළුවන්. එතන මේ ටික සම්පූර්ණයෙන්ම නොමිලේ සිද්ධ වෙන්නේ මේ හැම පාඩමකටම අදාළ නිබන්ධනවල link එකක් ඒ පාඩම් මාලාවත් එක දෙනවා. දැන් ඔයාලන්ට වායු පාඩම දානකොට වායු පාඩමේ ප්‍රශ්න සාකච්ඡා කරන ප්‍රශ්න ටියුට් වල නිබන්ධන ඊට පස්සේ තියරි ටියුට් එකේ නිබන්ධන මේ සියල්ල ලබා දෙනවා. මේ සියල්ල ඔබට නොමිලේ සපයන්නේ නොමිලේ ලබා ගන්න පුළුවන්. හැබැයි යම් දරුවෙක්ට මේ නිබන්ධන මුද්‍රණය කරගන්න ඕන නම් සහ මුද්‍රණය කරගන්න අවස්ථාව නැත්තම් මට ඒ නිබන්ධන මුද්‍රණය කරලා ගෙදරට එවන්න පුළුවන් ඔයගොල්ලන්ගේ. හැබැයි ඒක නොමිලේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මොකද මුද්‍රණ ගාස්තු සහ ඔයගලන කුරිය කරනවා නම් ඒ තැපැල් ගාස්තු, කුරිය ගාස්තු, ඒ නිබන්ධන සකස් කරන පුද්ගලයන්ගේ ගාස්තු ඒක අය කරන්න වෙනවා. එතකොට මම දාන්නම් ඔයගලට වෙනම ලිස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඒ පාඩම් වල නිබන්ධන ගෙදරට ගෙන්න ගන්නවා නම් ඔයගලන්ට මොන වගේ මුදලක්ද ගෙවන්න වෙන්නේ? ඒකට විතරයි එහෙම මුදලක් ගෙවන්න වෙන්නේ. එහෙම නැතුව ඔබට පුළුවන් නම් ඒ නිබන්ධන මුද්‍රණය කරගන්න නැතුව අධ්‍යයනය කරගෙන යන්න ඒත් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් ඔබට ඔබේ ප්‍රදේශයේ මුද්‍රණය කරගෙන ඒ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක තමයි මූලික පැහැදිලි කිරීම. හරි. ඒතර මේ YouTube හරහා සම්පූර්ණ විෂය නිර්දේශයේම නොමිලේ ආවරණය කරන මේ ක්ලාස් එකට ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන් ඒකේ link එක තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න අහන්න පුළුවන් Telegram group එක ගැන මම ඔයගොල්ලන්ට කිව්වා. ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉදිරියේදී යන S-ගුණුව සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න ඒකේ WhatsApp link එකක් තියෙන්නේ. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක යටින් comments කරන්න පුළුවන් තව මොනවද ඔයගොල්ලන්ට දැනගන්න ඕන. එහෙම නැත්නම් මට තව වීඩියෝ එකක් හරහා දැනුවත් කරන්න පුළුවන්. හරි. වැඩට එකතු වෙන්න කැමතිද? හරි. channel එක subscribe කරලා ඔයගලන්ට මොනවා යෝජනා තියෙනවා නම් මේකේ comment එකක් විතර දාලා කියන්න මට මොනවා හරි කියන්න අමතකුණා නම් මං ඊළඟට ආයෙ දැනුවත් කිරීම් ටිකක් කරන්නම් ඔයගලන්ට. එතන මම Telegram group එකේ සහ මගේ Facebook page එකේ මම දිනේ දානවා ඉස්සල්ලාම් පාඩම කවද YouTube එකට මම නිදහස් කරන්නේ public දාන්නේ. බොහෝ විට තවත් දවස් දෙකක් විතර ඇතුළත මේ වීඩියෝ එක upload කරලා දවස් දෙකක් විතර ඇතුළත අපි වායු පාඩම දානවා. ඒතර ඔබ දැනගෙන ඉන්න ඕන හරියටම දාන්න කවද්ද කියලා. මොකද පහුවෙලා දැනගත්තොත් වීඩියෝ එක බලන්න කාලෙ නැති වෙයි. ඒ නිසා හරියට ටච් එකේ ඉන්න ඕන කවද වීඩියෝ එක දාන්නේ සතියයි දෙන්නේ. සතිය අතට බලන්න ඊළඟට ප්‍රශ්න සාකච්ඡාවට සහභාගී වෙන්න. දවස් දෙකයි ප්‍රශ්න සාකච්ඡාව ඊළඟට ඊළඟ වීඩියෝ එක දානවා. ආයෙ සතියයි. ඒ විදිහ තමයි මේක යන්නේ. ඒ නිසා වීඩියෝ එක දාපු ගමන් බලන්න පටන් ගන්න ඕන. මොකද දවසට වීඩියෝ එකක් විතර බලන්න වෙනවා අනිවාර්යයෙන්ම. වීඩියෝ එකක් හෝ දෙකක්. ඉතින් මම කියන දේ පැහැදිලි ඇති. එහෙනම් මොනවා හරි තව දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න මම ඔයාලට දැනුවත් කරන්නම්. එන සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝස් එක්ක හරි නැත්නම් ගැලපෙන වෙනත් ගුරුවරයෙක් එක්ක හරි වෙනත් YouTube channel එකක් එක්ක හරි කමක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ වෙන්න ඕන ඕගොල්ලෝ බලාපොරොත්තු තියාගෙන ඉන්න බලාපොරොත්තු නැත්නම් ඔයගොල්ලන්ගේ සිහින යථාර්ථයක් බවට පත් වෙන්න ඕන අදෝදින් ප්‍රාර්ථනා කරන සියලුම දරුවන්ට මගේ පන්ති ආව හෝ ආවේ නැති වුණා හෝ මෙන්න සියලු සියලු දෙනා දරුවෝ හැම දිනාටම මම ගන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන සියලු දෙනාට ජය වේවා. මාත් එක්ක වැඩ කරන්න කැමති කට්ටිය අපි Telegram group එකේ හම්බුනා.